අයිබෝන් සමාජයේ මුණ ගැහෙන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තට්ටේ පෑදීම කියන එක. සමහර මේ විදියට නොකරන දෙයක් නොමිතර. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ අවසන් වෙනකම් ඔයාටම මේදි හරියනම දැනගන්න පුළුවන් වෙයි. මේ තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද? අවුරුදු 18 20 ඉඳලා පිරිමියෙකුගේ මේ තට්ටේ පෑදීම ඕනෑම වයසකදී ඇති වෙන්න පුළුවන්. කොණ්ඩේ සීමාව මෙහිදී සිද්ධ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් පිටුපසට ගමන් කිරීමක්. මේකෙදි මේ පුද්ගලයාගේ හිසේ තිබෙන කේස් මුලින්ම කුඩා වෙන්න පටන්ගෙන මේ හිස් මුදුන දක්වා ඉදිරිපස කෙස් සීමාව පැමිණෙනවා. ඔවුන්ගේ පිටුපස කොණ්ඩේට මින් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට හේතුව මේ ඇන්ඩ්‍රොජන් කියන පිරිමි හෝමෝනේ. මේ හිස ආශ්‍රිත සෛලවල මේ හෝමෝනේ වැඩිපුර සංවේදීතාවක් දක්වනවා. අපි පොඩ්ඩක් බලමු මේ හිසකිස් කියන්නේ මොනවද කියලා. හිසකිස් කියන්නේ බාහිර රූප අලංකාරයේදී සමේ පවතින වැදගත් උපාංගයක්. සමේ ඇතිවන හිසකිස් ආ රූම වර්ධනය වෙන්නේ එකම ආකාරයකට. මේවා හිසකිස් ලෙස වැඩි ප්‍රමාණයක් හිස් කබලේ වගේම ඉතිරි ටික අඩුවෙඩි වශයෙන් මේ ශරීරයේ රෝම වශයෙන් පවතිනවා. සාමාන්‍ය පුද්ගලයෙකුගේ හිසේ හිසකිස් ලක්ෂයක් පමණ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එම කිස් ගහ දින 14ක විතර කාලයක් විතර පවතිනවලු. ඒ වගේම දිනපතා මේ හිසකෙස් 100ක් 150ක් අතර ප්‍රමාණය හැලී යාම ස්වභාවික සිද්ධ වෙනවා. මොනවද මේ තත්ත්වයට කරන්න පුළුවන් ප්‍රතිකර්ම? ආදතිය නිසා සිද්ධ වෙන කේස් ගැලවීමට කිසිදු ප්‍රතිකාරයක් නැති වුණත් මේවා ඉබේම සුවාතරපත් වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා කිසිම ප්‍රතිකාරයක් කරන්න ඕන නැහැ. ඔයාලට තයිරොයිඩ් පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඊට ප්‍රතිකාර කරන්න ඕන. ඒ වගේම මේ ඇන්ඩ්‍රොජන් හෝමෝනේ බලපෑම නිසා ඔයාලට තට්ටේ පෑදීමට ඖෂධ ලබා ගන්න සිද්ධ වෙවි. ඉතින් සාමාන්‍යයෙන් මේ ඖෂධ මිල අධික වන අතර මේ මානසික පීඩාවක් තියෙනවා නම් ඔයා මේ බෙහෙත් භාවිත නොකර ඉන්න එක වඩාත්ම හොඳයි. ඊට අමතරව මේ සඳහා හෝමෝන ප්‍රතිකාර හිසකිස් බද්ධ කිරීම වගේ දේවල් ඔයාට සිදු කර ගන්න පුළුවන්. ඔයාට නිතරම අහන්න දකින්න ලැබෙන මේ මිනොක්සිඩිල්, ෆිනෙස්ටරයිඩ් වගේ ප්‍රතිකාර ඔයා භාවිත කරනවා නම් ඒ දේවල් වෛද්‍යවරුගේ අනුමැතියකින් තොරව භාවිතා කරන්න එපා. මොකද මේව භාවිතා කරනකොට తాවකාලිකව ඔයාගේ හිසකෙස් වර්ධනයක් පෙන්눔 කරත් ඒ බේත නවත්වපු ගමන් නැවතත් තිබුණ තත්වයටම ඔයාපත් වෙන්න පුළුවන්. ඔයා මූලික වශයෙන්ම කරන්න ඕන මේ තත්වයට හේතුපාදක වෙන මූලික කරුණ ඔයා හොයා ගැනීම. ඉතින් ඒ සඳහා ප්‍රතිකාර කරොත් ඔයාලත් මේ තත්ත්වය පෑදීම කියන එක වළක්ව ගන්න පුළුවන්.